ආදරය සෙනෙහස පිරුණු මේ සුන්දර ජීවිතයේ ස්වභාව ධර්මයන් සමගම රස පිරුණු කෑම කලාවක් එක්ක මේ සුන්දර ජීවිතය තවත් අර්ථපූර්ණේ කරගන්න එන්න මේ කවිස් ලවබල් කිචන්. පේනව නේද අද මම මොනවද හදන්න යන්නේ කියලා? අපේ විදිහට ටිකක් සැරට චිකන් ෂවර්ම තමයි හදන්න යන්නේ. ඉතින් ගොඩාක් අඩු වියදමින් අපිට මේක හදා ගන්න පුළුවන්. මම මුලින්ම මෙතන පාන් පිටි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒකට ලුණු පොඩ්ඩක්, ඊළඟට බටර් පොඩ්ඩක්, ඒ වගේම කරපිංචත් මේ විදිහට කපල එකතු කරගෙන මම මේක පොල් කිරින් තමයි අනාගන්නේ. එතකොට අපේ රොටිය පුදුම රසයක් තියෙනවා. ඉතින් ඔයා මේ මිශ්‍රණය අනා ගන්නකොට ඕනවට වඩා දියාරු වෙන්නේ නැති විදිහට, ඒ වගේම ඕනවට වඩා ඝනකමත් නැති විදිහට මේක හොඳට පොල් කිරි දදා ඔයා අනා ගන්න. සාමාන්‍යයෙන් ඔයාලට පේනවද මෙන්න මේ වගේ, ඒ කියන්නේ ඕනවට වඩා උකුත් නැති, ඕනවට වඩා දියාරුත් නැති විදිහට තමයි අපි මේක පදම හදාගන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා අපි චිකන් එක සීසන් කරගමු. මම මෙතනදි චිකන් පීසස් 3ක් අරගෙන තියෙනවා. ඒකට අපි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු, ලුණු, කහ, ඒ වගේම බටර් පොඩ්ඩක්, මයෝනීස් උත් එකතු කරගෙන මේ විදිහට අපි හොඳට කවලම් කරලා ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගමු සීසන් වෙන්න. ඉතින් ඊට පස්සේ අපි අපේ සලාඩ් එක හදාගමු. සලාඩ් එකට මම මෙතන පුංචිවට කපල අරගෙන තියෙනවා කැරට්, ගෝවා, රතු ලුණු, ඊළඟට අමු මිරිස්, මේකට ලුණුයි, ගම් මිරිසුයි, මයෝනීස් ටිකක් එකතු කරලා මේ විදිහට හොඳට කවලම් කරගන්න. මයෝනීස් ටිකක් වැඩි වුණොත් මේකේ රස අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. දැන් අපි චිකන් ෂවර්මාකට ඕන රොටිය හදාගන්න යන්නේ. මුලින්ම අපි මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට pan එකට එකතු කරගෙන මෙන්න මේ විදිහට සම්පූර්ණ pan එක fill වෙන්නම අපි මිශ්‍රණය මේ අත දාගන්න ඕන. ඉතින් බටර් ගන්න ඕන නැහැ ඔයාලට pan එකේ, මොකද අපි මේ මිශ්‍රණයට බටර් දාලා තියෙන නිසා මේක ඉක්මනින්ම ගැලවෙනවා. ඒ වගේම ඔයා හොඳට දෙපැත්ත පුච්ච ගන්න, නිකන් අපි පරාට හදනකොට වගේ. මේ බලන්න ඇත්තටම මේක හරිම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මම ඔයාලට පොන්චි ටිප් එකක් කියන්නම්. ඔයාලට පේපර් ටවල් වලින් වහලා ටිකක් වෙලා තියන්න ඕනේ නැහැ ඇත්තටම මේක. ඔයා පුච්චන පුච්චන රොටිය රොටි ගොඩ යටින්ම, ඒ කියන්නේ ප්ලේට් එකේ මුලින්ම තියන්න. එතකොට එයා නිකම්ම මෘදු වෙනවා. මොකද අර වාෂ්ප ගතියත් එක්ක එයා නිකම්ම තැම්බෙලා වගේ හොඳ මෘදු ගතිය එනවා. ඉතින් අපි දැන් අපේ චිකන් එක බැද ගන්න හදන්නේ. මම මේ වෙලාවේදී බටර් පොඩ්ඩක් එකතු කර ගන්නවා. එකතු කරගෙන මේ විදිහට චිකන් පීසස් ටික තියා ගන්නවා. ඉතින් මෙතෙන්දී මම බටර් එකතු කරන හේතුව තමයි මම මේක ඉතුරු වෙන ටිකෙන්ම පුංචි පේස්ට් එකක් හදා ගන්නවා, නිකන් චිලි සෝස් වගේ. ඒ නිසා තමයි මම මේකට බටර් පොඩ්ඩක් එකතු කරගත්තේ. එකතු කරගෙන මේක හොඳට අපි තැම්බෙනකන් විටින් විට මේ අත පෙරල පෙරල චිකන් ටික අපි හොඳට බැද ගන්න ඕන. ඔයා මේ චිකන් ටික බැද ගන්නකොට ලිපේ ගින්දර හුඟක් අඩු කරලා තියාගන්න. මොකද නැත්නම් මේ මිරිස් පිච්චිලා නිකන් තිත්තරහක් වගේ එන්න බලනවා. ඉතින් ඔයාලට පේනවති දැන් මේක බාබකියු දැම්ම වගේ හොඳට කරවෙන්න වටේ බැදිලා තියෙනවා. ඉතින් මම මේ වෙලාවේදී මේ පීසස් ටික අයින් කරගෙන මේකටම මයෝනීස් ටිකක් දාලා පුංචි පේස්ට් එකක් හදා ගන්නවා. අපි දැන් අපේ චිකන් ෂවර්ම එක හදන්න යන්නේ. මම මුලින්ම මේ රොටිය ඇප්ලයි කරගන්නවා අපි අර හදාගත්ත පේස්ට් එක. ඉතින් මේක ටිකක් සැරයි, ඒ වගේම මයෝනීස් දාපු නිසා හරිම රසයි. ඊට පස්සේ මේ විදිහට චිකන් පීසස් ටිකක්, ඊළඟට අපේ සලාඩ් එකෙන් ටිකක්, ඊළඟට තක්කාලි. මම අමුතුවෙන් ආයේ බීරුණු එකතු කරන්න යන්නේ නැහැ, අපේ සලාඩ් එකෙත් ලුණු තියෙන නිසා. ඊළඟට සෝස් ටිකක්, මයෝනීස් ටිකක් දාලා අපි රොටිය වහගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය මෙන්න මේ විදිහට තමයි මම දැකලා තියෙන්නේ රොටි වහනවා. ඉතින් මේ විදිහට මමත් වහලා ටූත් පික් එකක් ගහගන්නවා. එක පැත්තක් මේ විදිහට ඕපන් තියෙන්න ඕන. ඉතින් මං ගත්ත ප්‍රමාණයත් එක්ක මට පුළුවන් වුණා චිකන් ෂවර්ම 4ක් හදාගන්න. ඉතින් මේක එක්කෙනෙක්ට දෙකක් එහෙම කනකොට හොඳටම බඩ පිරෙනවා, හරිම රසයි. ඒ වගේම බොහොම පොඩි මුදලක් තමයි මේක හදාගන්න වැය වුණේ. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම විශේෂයෙන් වට පුංචි පැටව එහෙම ඉන්නවා නම් එයාලට අනිවාර්යෙන් මේක ට්‍රයි කරන්න හදලා දෙන්න. හරිම රසයි, ඒ වගේම හරිම කොයික් වට පටස් ගාලා හදා ගන්න පුළුවන්.
පැය භාගකින් වගේ සම්පූර්ණයෙන්ම හදලා ඉවර කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා ඔයාලගේ ලස්සන අදහස් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකකින් දාන්න. ඉතින් ගොඩාක් අය කමෙන්ට් කරනවා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් බොහොම ආදරෙන් මතක් කරනවා. ආදරෙන් සතුටින් ඉන්න ගිහින් එන්නම් මේ Kavi's Lovable Kitchen.